අද 2019 ඔක්තෝබර් 14 සඳුදා සිරස්තල නව විවස්ථාවක් ගැන තීරණය ජනතාවට බලය බෙදීමට කැපවනවා. බැසිල් හින්දු පුවත්පතට කියයි. අධ්‍යාපන ක්‍රමේ වෙනසකට ගෝඨාභය සැරසේ. අපේ තරුණ තරුණියන්ට රිස්ක් එක ගන්න පුරුදු කරල නෑ අපේ අධ්‍යාපන ක්‍රමය. මත්කුඩු චාවාරම්කරුවන්ට නීතිය දැඩි කරන්න සජිත් සූදානම්. සජිත් ප්‍රේමදාස මොනම අවස්ථාවකදීවත් පැකිලෙන්නේ නැතේ. එස්පීට රාජිතට කිරියල්ලට මීළඟ ආණ්ඩුවේ ඇමති දුර නොදෙන්නැයි රජයේ වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්. එස්පිරිසානායක රාජිත් සේනාරන්න ලක්ෂ්මන් කිරියල්ල තවදුරටත් මේ රටේ ඇමති දුර දැරීමට සුදුසු නැහැ. යාපනය කොන්ඩාවිල් ප්‍රදේශයේ තිබී කිලෝ 15ක් බරැති ක්ලේමෝ බෝම්බ දෙකක් සොයා ගැනීම. From Studio 24 in Colombo. අයිබෝන් ඔබ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි. බලය විමධ්‍යගත කිරීම සඳහා තම පක්ෂය සිය උපරිම කැපකිරීමෙන් ක්‍රියා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා ඇත්තේ හින්දු පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී. ද හින්දු පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී එම පුවත්පත බැසිල් රාජපක්ෂ මහතාට කරුණු කිහිපයක් ඔස්සේ ප්‍රශ්න යොමු කර තිබුණා. ජනාධිපතිවරණයට විදෙස් පාර්ශ්වවලින් බලපෑම් එල්ලවන්නේ දැයි යොමු කළ ප්‍රශ්නවලදී බැසිල් රාජපක්ෂ මහතා කියා ඇත්තේ එළමෙන ජනාධිපතිවරණයට විදෙස් පාර්ශ්වයකින් බලපෑම් එල්ල නොවනු ඇතැයි තමා විශ්වාස කරන බවයි. එමෙන්ම 2015 තම ආණ්ඩුව වෙනස් කිරීමට ඉන්දියාව හෝ වෙනත් රටක විපක්ෂයට සහාය පළ කළ බවට පෞද්ගලිකව තමා සතුව සාක්ෂි නොමැති බවද ඔහු පෙන්වා දී තිබෙනවා. 2015 ආණ්ඩුව වෙනසක් කිරීමට කිසිවෙකුට හෝ අවශ්‍යතාවක් මතුවේ නම් ඊට මුල් වූ එම අඩුපාඩු මොනවාදැයි මේ වන විට මැනවින් තම පක්ෂය අවබෝධ කරගෙන ඇති බවයි බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ. ශ්‍රී ලංකාවේ අංක එකේ මිතුරා සහ අසල්වැසියා ලෙස ආරක්ෂක සහ දේශපාලනික කාරණාවල්දී ඉන්දියාව සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවත් එලෙසම ආර්ථිකමය කටයුතුවලදී චීනය සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමද අවශ්‍ය බවයි විදෙස් ප්‍රතිපත්ති පිළිබඳ රහස් පළ කරමින් ඔහු පවසා ඇත්තේ. එළමෙන ජනාධිපතිවරණය පිළිබඳ නැගුණු තවත් ප්‍රශ්නයකදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට දෙමළ ජනතාවගේ ඡන්දය තීරණාත්මක සාධකයක් බවයි. අතීතයේ සිදු ඇතැම් සිදුවීම් සම්පූර්ණයෙන් අමතක කළ නොහැකි වුවත් දෙමළ සහ සිංහල ජනතාව එකිනෙකාට සමාව දිය යුතු බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. රටේ ජාතික ප්‍රශ්නයට විසඳුම් දීම සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් ඒ ජනතාවට තීරණය කිරීමට ඉඩ දිය යුතු බවද ඔහු පවසා තිබෙනවා. එමෙන්ම බලය විමධ්‍යගත කිරීම සඳහා තම පක්ෂය සිය උපරිම කැපකිරීමෙන් ක්‍රියා කරන බවද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. 2015 පසු ජනාධිපතිවරයාගේ බලතල අඩුවීමකට ලක්ව තිබීම පිළිබඳ මාධ්‍යවේදිනිය විමසා සිටි අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ එවන් තත්ත්වයක් යටතේ වුවද අග්‍රාමාත්‍යවරයා ලෙස ආණ්ඩුවේ ප්‍රධානත්වය වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ලැබෙන බැවින් එහි ගැටලුවක් මතු නොවන බවයි. වත්මන් ආණ්ඩුවේ ඇති දුර්වලතාව හේතුවෙන් රටේ පැවති ආරක්ෂිත සැලැස්ම විනාශ වූ බවත් තම රජයක් යටතේ නැවතත් රට සුරක්ෂිත කිරීමට සහතික වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපහුව ආසන රැස්වීම අමතමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපහුව ආසන රැස්වීම අද පැවතුනේ මහව දිගණ ක්‍රීඩාංගණයේදී. මෙහිදී ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට රැස්ව සිටි පිරිසෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. පහුගිය දවසක අපේ හාමුදුරනේ බුදු හාමුදුරන්ටත් අපහාස කරපු එක්තරා පුද්ගලයෙක්ව පාවිච්චි කරගෙන මංගල සමරවීරගේ මඩ කල්ලිය උත්සාහ කරා ගෝඨාභය මහත්තයාට තව මඩ ප්‍රහාරයක් එල්ල කරන්න. අපි පැහැදිලිව කියනවා ඕනෑම කෙනෙක් කියන්න පුළුවන් ගෝඨාභය මහත්තයාට සහයෝගය දෙනවා කියලා. අබ්දුල් රාසික් නෙවෙයි ඕනම කෙනෙකුට. හැබැයි ඒ සහයෝගය ලබා ගන්නවද නැද්ද කියන තීරණය ලබා ගැනීමේ අයිතිය තියෙන්නේ අපටයි කියනක අපි පැහැදිලිව කියනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වූයේ ඉන් අනතුරුවයි. ජනහදවත් අතරේ
සජිත් කියනවා සජිත් ආණ්ඩුවේ මුදල් ඕන නැහැලු නිල නිවාස ඕන නැහැලු පෙට්‍රල් ටික ඕන නැහැලු ආහාර ඕන නැහැලු අපේ හඳුරන්නේ එහෙනම් කොහමද එයා ජීවත් වෙන්නේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වෙච්ච දවසේ සුචරිතය තිබුණේ සල්ලි ලොරි වලින් පටවගෙන ගියදා එයාගේ පුතා තමයි සජිත් ප්‍රේමදාස කිසිම වෙනසක් නැහැ ඒ නිසා තමයි අද UMP එකේ රණීට දුන්න ඡන්ද ටිකවත් UMP කාර්යෝ සජිත්ට දෙන්නේ නැත්තේ මේ රජයේ දුර්වලකම නිසා ආරක්ෂිත සැලැස්ම විනාශ කරපු නිසා බුද්ධ්‍යාංශවල ක්‍රියාකාරීත්වය අකම්මන්නේ කරපු නිසා නැවතත් මේ රටේ බෝම්බ පත්වෙන්නට පටන් ගත්තා නමුත් අපේ රජයක් තුල ඒ නීතිමය ආරක්ෂාව ලබා දීලා මේ රට නැවතත් සුරක්ෂිත රටක් කරනවායි කියන එක මේ අවස්ථාවේදී මම තමුන් ආශාර සාතික වෙනවා වියෙන් හා සැකෙන් දරෝ ජීවත් වෙන්න පුළුවන් රටක් හදලා දීපු අපි අවසානයේ බයේ ජීවත් වෙන්න පුළා සාරාන් රටේ බෝම්බ වලට අද මුළු රටම බය වෙදිලා ඇයි කොයි වෙලාවේ කොයි පැත්තේ බෝම්බ පිපිරෙයිද කියලා බයක් මේ රටේ ජනතාව තුල තියෙනවා නැවත වාරයක් අම්මලා තාත්තලා ගිහිල්ලා ඉස්කෝල මුර කරන තත්ත්වෙට මේ රටපත් උනා මේ තත්ත්වය වෙනස් කරන්න අපි සූදානම් වෙන්න ඕන එදා ප්‍රේමදාස යුගයේ මේ හන්දිවල ටයර් සෑයන් ගිය හැටි මතක නැතුව ඇති කාටත් වන්දන්නේ ඔබ කී දෙනෙකුට මතක තියෙනවද ටයර් සෑය මේ රටේ හිටපු අනාගත පරපුර 60000 කතුරු දාන් වුණා මෙවැනි තත්ත්වයක් රටේ තියෙද්දි තමයි නැවත ප්‍රේමදාස යුගයක් ගැන කතා කරන්නේ මේ රටේ ජනතාව ප්‍රේමදාස යුගයක් නැවත දෙන්නේ නැහැ කියන එක ස්ථීර වශයෙන්ම කියනවා සහෝදරයෝ එල්පීටීයේ මැතිවරණයෙන් තීන්දු කරා ඉතිහාසයේ පළවෙනි වතාවට එක්සත් ජාතික පක්ෂය 124ට බැස්සා කවුද මෙහෙව්වේ සටන මෙහෙව්වේ සජිත් ප්‍රේමදාස මහත්තයා එක්සත් ජාතික පක්ෂය එයා මේ ඔබ පළවෙනි මැතිවරණයම පරාදයි ජනාධිපතිවරණ වර්ණයත් පරාදයි එතුමාලා කියලා තමයි මෙතර චුනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ කොළඹදී පෞද්ගලික උපකාරක පන්ති දේශකවරුන් පිරිසක් හමු වුණා. මම ආරක්ෂක ලේකම් වශයෙන් ඉන්නකොට එක දවසක් මට ලිපියක් එනවා උපාධිධාරීන් 800ක් ඔබේ අමාත්‍යාංශයට බඳිනවා කියලා, එවනවා කියලා. උපාධිධාරීන් 800කින් මම මොනව කරන්නද? අමාත්‍යාංශය තුල මෙවැනි රැකියා දීම අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි අහලා තියෙනවා අමතිවරු 3000ක් මං රැකියාවල් දුන්නා, 4000ක් රැකියාවල් දුන්නා. හැබැයි කවුරුත් කතා කරන්නේ නැහැ මම 5000ක් රැකියා උත්පාදනය කරයි කියන නම් අමති කෙනෙක් කියනවා මං අහලා නැහැ. ඒ ආර්ථිකයට වැදගත් කමකුත් නැහැ සමාජයට වැදගත් කමකුත් නැහැ ඇයි රුපියල් 20000කට ආරක්ෂාවක් දීලා මොනව කරන්නද ගත්ත දවසේ ඉඳලා අසහනේ මේක නෙවෙයි අපිට අවශ්‍ය අධ්‍යාපන ක්‍රමය අපේ තරුණ තරුණියන්ට රිස්ක් එක ගන්න පුරුදු කරල නැහැ අපේ අධ්‍යාපන ක්‍රමය තුළ අපිට පොඩි කාලේ ඉඳලා වැටෙන්න දෙන්නෙත් නැහැ ගහකට නගින්න දෙන්නෙත් නැහැ අපෝ බලාගෙන වැටේ යොතින් කියලා අම්මා බදාගෙන ළමයිව හදනවා ඒගොල්ලන්ට කිසිම දක්ෂතාවය දිනු වෙන්න ඉඩ දෙන්නේ නැහැ ඒගොල්ලෝ වරුණක් වැඩක් නැහැ තීරණ ගන්න. ඒක ගන්නත් බයයි. එහෙම අමතිවරු වැඩක් නැහැ. නම් බලන්න පිට රටින් එනාවේ නැහැ යුද්ධ ඉවර කරන්න. අපේ හමුදාවමයි. අවුරුදු 30ක් ගියේ තීරණ ගත්තේ නැහැ. මම ආරක්ෂක මඩුල්ලේදී මහින්ද ජනාධිපතිතුමාට මම පැහැදිලි කරලා දුන්නා මේක ඉවර කරන්නත් නම් දැන් යන තත්ත්වය හැටියට අපිට හමුදාව ලක්ෂ 5ක්වත් ඉන්න ඕන ඔක්කොම ආරක්ෂක ජනාධිපතිතුමා ඒක තේරුම් අරගෙන අපේ දොස්තර පීබි ජයසුන්දර මහත්තයාට හැරිලා කිව්වා දැන් අපිට යුද්ධය අවසන් කරන්න ඕනනේ මේ මුදල් දෙන්න මොකද අලුත් ටැක්ටික්ස් නෑ මේ පරණ ක්‍රමවේද අපේ ගජවා රජුරොත් පහර දුන්නේ හතර පැත්තකින් ගිහිල්ලානේ මම හමුදාව ඉන්න කාලෙත් මම ඒක හමුදාපතිවරයෙකුට කිව්වා සර් මේක අපි තව 20000ක් විතර අරගමු. ඒතර මම අනදෙනන ධාරිවරේ කිව්වම එතුමා කිව්වා නෑ ගෝටා ඉතින් අපි ඉච්චර අරගෙන යුද්ධ ඉවරුනාම අපි මොනවද කරන්නේ ආයෙත් එක්ක කියලා. අවුරුදු ගාන ඒ තීරණය ගන්න බය වුණා. මහින්ද ජනාධිපතිතුමා ඒ තීරණය අරගත්තා. මේක තමයි නායකත්වය කියන්නේ. මේ අතර හිරියාල ආසනයේ සංවිධානය කළ තවත් ජනරැලියක් අද පස්වරුවේ මැන්සිරිපුර නගරයේදී පැවති අතර ඊට සමාවෙති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා.
තමුන්නාන්සලා ඉදිරියට අපි එන්නේ වැඩ කරපු කොටසක් හැටියට. අපි පොරොන්දු දෙන අය පමණක් නෙවෙයි. අපි ඒ සලසුම් ක්‍රියාත්මක කරලා ඒ පොරොන්දු ඉටු කරපු කණ්ඩායමක් හැටියටයි අපි තමුන්නාන්සලා ඉදිරියට එන්නේ. නමුත් අපි දන්නවා මේ රජය ආවට පස්සේ මේ අදූරදර්ශී වැඩපිළිවෙල නිසා තමුන්නාන්සලා දන්නවා මේ රටේ සුරක්ෂිතභාවයක් නැහැ. ඒ සුරක්ෂිතභාවය නැති නිසා අද ආයෝජකයන් එන්නේ නැහැ, සංචාරකයන් එන්නේ නැහැ. සෑම ශිෂ්ත්‍රයකම අද කඩාවැටීමක් තිබෙනවා. අපි ඉදිරියේදී ඉදිරිපත් කරන වැඩ සැලැස්ම මත අපි නැවතත් ඒ සුරක්ෂිත දේශයත් ඒ වගේම සෞභාග්‍යමත් රටත් ඇති කරන ආර්ථික වැඩපිළිවෙලක් තමුන්නාන්සේලාට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ හරහා සංචාරක අංශය දියුණු කිරීම හරහා අපිට විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කරගන්නට පුළුවන්, ව්‍යවසායකයන් ප්‍රමාණයක් ඇති කරගන්නට පුළුවන්. තමුන්නාන්සේලාගේ සහයෝගය මට දෙන්න මගේ යුතුකම තමුන්නාන්සේලාට ඉටු කරනවායි කියන පොරොන්දුවත් ලබා දෙමින් තමුන්නාන්සේලාට ජය වේවා. දූෂිතයකු නොවන තමන්ට ජාති බෙහෙදයකින් තොරව සහය දෙන්නයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ බලංගොඩ නගරයේ පැවති ජනහමුවක් අමතමින්. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පස්වරුවේද බදුල්ල දිස්ත්‍රික්කයේ ජනරැලි කිහිපයකට සහභාගී වුණා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන ප්‍රාදේශීය ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ පසුරුවේ හාලියන නගරයේදී පැවතුණා. ගොමගාගත්තු කට්ටියට රාජ්‍ය සම්පත රාජ්‍ය දේපල විනාශ කරපු ඇත්තොන්ට සජිත් ප්‍රේමදාසගේ රජයක් තුල කිසිම ඉඩක් නැහැ කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කාලයක් පුරාවටම අපේ රටේ තිබුණු බරපතල ප්‍රශ්නය, කුඩු ප්‍රශ්නය. ওই ප්‍රශ්නේ ගැන සමහරු බයයි කතා කරන්නේ. සමහරු කියනවා ආපෝ අපි නම් කැමති නෑ ජීවිත අහිමි කළා. ජීවිත ලක්ෂයක් දස ලක්ෂයක් බේරගන්නට එක ජීවිතයක් අහිමි කිරීමට සජිත් ප්‍රේමදාස මොනම අවස්ථාවකදීවත් පැකිලෙන්නේ නැtei කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අනුතුරුව සජිත් ප්‍රේමදාස මහතා රාත්‍රියේම දියතලාව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධානය කළ ජන හමුවටද එක්ුණා. ඔබලට ආරාධනා කරේ පොඩ්ඩක් ළඟට එන්නේ කියලා. ප්‍රේමදාසලට පුරුදු නෑ ජනතාව ඈතින් තියලා. ඇඟට ජවයක්, ඇඟට ශක්තියක් එන්නේ තමුන්නාන්සලා පිට ලං වෙනකොට. ඩික් ඩික් ගාලා ඔබලාගේ හෘද ස්පන්දනය තුලින් තමයි අපිත් ජීවයක්, ප්‍රාණයක්, ශක්තියක් ලබා ගන්නෙ. මුළු ආසනයම මේ අවස්ථාවේ මීදුමින් වෙලිලා ගිහිලා තිබෙන්නේ. හැබැයි මේ මීදුම තුල අද මේ රාත්‍රී භාගයේ තිබෙන අන්ධකාරය තුල සජිත් ප්‍රේමදාස හැටියට මම කැමති ඔබලාගේ ආලෝකයේ බවට පත්වන්න. අපේ රටේ ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියනවා අඩුම ගණනේ මාසයකට හතර දිනක් ඉන්න පවුලකට ජීවත් වෙන්න රුපියල් 55000ක්වත් අවශ්‍යයි කියලා. ගණන් හදලා බලන්න වතුකම්කරු සේවක ප්‍රජාවට මාසයකට ලැබෙන ගාණ අද ලැබෙන සොච්චන් දීමනාව වෙනුවට සාධාරණ වැටුපක් ලබා දීම සඳහා රටේ ජනාධිපතිවරයා හැටියට අනිවාර්යෙන්ම කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මට දිවා රෑ නොබලා රැස්වීම කරන්නත් පුළුවන්, රඟපාලනය කරන්නත් පුළුවන් කියන එක මං තමුන්නාසල් ප්‍රකාශ කරනවා. එල්පීඩිය ඡන්දය ගැන මිසු කතා කරනවා. එල්පීඩිය ඡන්දය කියන්නේ මහ චුච්චි ඡන්දයක්. ඒක මිසක ප්‍රහාර ගණන් ගන්න ඡන්දයක් නෙමෙයි. මොකද එල්පීඩිය නෙමෙයි රඟපාලනය කරන්නේ. ඒක නිකන් අර අවුරුදු කුමාරි තරඟල යනවා. අපිට මේ ලෝක රූ රජින වෙන්න පුළුවන්කම තියෙදි. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ජනරැලි මාලාව ආරම්භ කරමින් බලංගොඩ නගරයේ සංවිධානය කළ ජන හමුව සඳහා සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ සහභාගී වුණා. සිංහල බෞද්ධ ඡන්දවලින් මේ රටේ ඉතිහාසයේ ජනාධිපතිවරයෙක් කදලත් නැහැ. අනාගතයට හදන්නත් දෙවිතරුණේ සුළු ජාතික ශක්තියක් අවශ්‍යමයි. සා දැන් මේ දවස්වල සුළු ජාතික ඡන්ද ගන්න එක එක සෙල්ලම් දාගෙන යනවා. අලුත්ගම මුස්ලිම් ජනතාවගේ ශක්තිය අරගෙන 2015 ජනවාරි 8 වෙනිදා රාජපක්ෂ ලැබුවා වගේ තමයි රාජපක්ෂගේ මල්ලි එලවන්න මේ රටේ මුස්ලිම් ජනතාව පෙළගන්නේ කියන එක මතක් කරනවා.
ඔය පොහොට්ටු හාදේ මොනවද කියන්නේ? සමහරලාට කියලා සරෙප්පුද කැවිලා කියලා. යකෝ තොපිට මොකද අපේ කාගේ සරෙප්පුද කියනොට? ඒක අපි බලා ගන්න. එහෙම නැත්නම් හැමදාම අඳින්නේ එකම ඇඳුම කියනවා. තොපිට මොකද මොකක් ඇඳද්ද? අපේ නායකයා. අපේ නායකයා බොහොම සරල නායකෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩ කෑල්ල ගියාට මුළු යට මුළු බිම තියන්නේ අපිත් එක්ක සහෝදරුනේ. ඇල්පිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දෙ දුන්නේ 10%. ඒගොල්ල කවදාකවත් පොහොට්ටුවට ඡන්දෙ නොදී ඉන්න යනවනම් ඒගොල්ල යන්න අකමැති හින්දා තමයි ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දෙ දීලා නැවතුනේ. මේක අපි තව දවස් 3ක් යනකොට තමුන්නාසලට ඔප්පු කරලා පෙන්නනවා. දැන් කියන්න මොකද්ද කියලා කතාව. මේ මැතිවරණේ වැඩියෙන්ම ජනතාව අතරට එන ඔරිජිනල්ම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාසයි. මෙදා පොටේ ප්‍රේමදාස පුතාට හයිය දෙන්න. ඒ හයිය මට ලබා දෙන කොට මම මේ රට එක්සේසක් කරනවා. මිත්තවරුනි, දැන් වැස්ස ඉවර වෙලා මට ආසයි හැමෝගෙම මූණු ටිකක් බලා ගන්න. මොකද මිත්තවරුනි, ඔබලාගේ මුහුණු දැක්කම ඒක මට තවත් අමතර ඔක්සිජන් එකක්. මාත් එක්ක අනෙකුත් පක්ෂවලින් එකතු වෙන හැම දෙනාම එකතු වෙන්නේ ප්‍රතිපත්ති අනුව. අපි ළඟ මුදල් ගනුදෙනු නැහැ. මුදල් ගනුදෙනු කරන්න සල්ලිත් නැහැ. කොහොම අමාරුවෙන් මේ ඡන්ද ව්‍යාපාරයක් කරගෙන යන්නේ? හිතවත් මිත්තවරුනි, මගේ දෑත් පිරිසිදුයි. මම හොරා කාලා නැහැ. මම මංගොල්ල කාලා නැහැ. මම දූෂණයේ වංචාව ක්‍රියාත්මක කරලා නැහැ. එහෙනම් මිත්ත ජාති ආගම් කුල මල පන්ති පක්ෂ බෙහෙවින් තොරව සජිත් පුතාට ඔබලාගේ හයිය ලබා දෙන්නේ කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුහුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා 55%, 57% අතර ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂ උපනායක අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ඉදිරි ජනාධිපතිවරණයේ ඉලක්ක කරගෙනමින් එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මෙහෙයුම් බලකා කාර්යාලයක් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී විවෘත කෙරුණා. ඒ පක්ෂයේ උපනායක අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතිපක්ෂයේ කලින් තිබිච්ච අර්බුදතාවයේ තත්ත්වය දැන් කොහොමද? පක්ෂක තීන්දුවක් ගත්තට පස්සෙ පක්ෂයක් වශයෙන් කටයුතු කරගෙන යන එක තමයි තියෙන්නේ. ඒකම සුජාතික පක්ෂවල සහභාගීත්වය ඔබතුමාලත් එක්ක කොහොමද? අපි කොළඹත්, මඩකලපුවත්, තිරිකුණාමල, ජාපනයේ, හම්බන්තොටත් එකයි කියන්නේ. අපි අභියෝග කරන මේකම අනිත් අයට ඒක කියන්න ඒ වේදිකාව. ඒ කියන්න පුළුවන්ද? මොකද ඒගොල්ලෝ එකක් ගිහිල්ලා කොළඹට කියනවා, එකක් ගිහිල්ලා ස්වාමින්වහන්සේට කියනවා, තවත් එකක් ගිහිල්ලා හොලසිය රහස කියලා යාපනය කියනවා. ඒ වගේ නෙමෙයි, අපි බොහොම විවෘතයි. ඒක තමයි අපි ඉදිරියට යමක්. ඔබතුමාට සඳහන් කිරීම කරන්න පුළුවන් අපි මෙන්න මේ ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කරනවා කියලා. මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ 55%-57% අතර ප්‍රමාණයක් පුරින් ගමන් කරන්න. පොහොට්ටුවේ උදේ පිපිලා රෑ වෙනකොට පරවෙනවනේ. ඒ වගේ දෙයක් තමයි වෙන්නේ ඡන්දෙ. දැන් මේ රටේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද වලින් ජනාධිපති වෙන්න බෑ. අපි ඒක දන්නවා. දැන් අපිට පැහැදිලිව පේනවා හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරතුමා මේ මැතිවරණයට ඇවිල්ලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමාට ලැබෙන යම්කිසි ඡන්ද ප්‍රමාණයක් වළක්වා ගන්න තමයි මේ ඡන්දෙට ඉදිරිපත් වෙලා තියෙන්නේ කියන එක දැන් මනාව පැහැදිලි වෙනවා. දැන් ගම්මන්පිල්ල මහත්තයා ඊයේ ඉඳන් කිව්වා හිස්බුල්ලා නෙමේ හිස්බුල්ලා එක්ක අපේ එකඟත්වයක් නැහැයි කියලා. ගම්මන්පිල්ල මහත්තයා කිව්වට වැඩක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කියන්න ඇවිල්ලා. බැසිල් රාජපක්ෂට කියන්නේ. රතන හාමුදුරුවෝ ගිහලා උපවාසයක් කරලා මැරෙන්න ගියානේ. හිස්බුල්ලාව ආණ්ඩුකාරකමෙන් අයින් කරන්න කියලා. දැන් රතන හාමුදුරුවෝ මොකද්ද කියන්නේ? අද ලංකාවේ මේ වෙනකොට උද්දමනය තියෙන්නේ 4.1%. කලාපේම අද්‍රුම උද්දමනය තියෙන රට ශ්‍රී ලංකාව. අදත් අපි මහින්ද රාජපක්ෂට වඩා අඩුවෙන් ඉන්ධන ලබා දෙන්නට අපිට පුළුවන් වෙලා තියෙනවා. කාට හරි අභියෝග කරනවා මේ තරම් වැඩි කරපු පරිවැඩි කරපු ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ රටේ තිබුණා නම් අරුණු සහිතව අපිට පෙන්වන්නේ කියලා. රාජපක්ෂලාගේ මැතිවරණ ව්‍යාපාරයේ රඳා පවතින්නේ බොරුවෙන් සහ මිත්‍යාවෙන් විතරයි. ආහාර භාණ්ඩවල මූර්ත අගයට මොකද වෙලා තියෙන්නේ කියලා. ඕංචි මෙන්න මෙහෙම යන්නේ. උඩ යනවා පල්ල හැනවා. උඩ යනවා පල්ල හැනවා. උඩ යනවා පල්ල හැනවා. කෑම මිල එදාට වඩා මූර්ත ලෙස අඩු වෙලා තියෙනවා. නමුත් එතකොට එදා තිබිච්ච ජීවන තත්ත්වයට වඩා අද ජීවන තත්ත්වයේ ඉහළ කියලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ රට දියුණු වෙලා අද පාරේ බහලා බලන්න කවුරුත් හොඳට ඇඳගෙන යනවා. ලේඩිස්ලා බලන්න ඉස්සරහා වේද හොඳට ජැන්ඩියට ඇඳලා හයි හීල්ස් දාලා මේකප් දාලා ඒ ඔක්කොටම වියදම් යනවා. සලෝන් වලට වියදම් කරනවා නේ. අමුතුම විදහාස් පක්ෂයේ ඒසත් මොනවද සාකච්ඡා කරන්නේ?
නිදහස් පක්ෂයේ කෙසේ වෙතත් ඕට්ටුවේ ගීඩ දෙක එක අපි සාකච්ඡා කරනවාට. ඉතින් පොඩ්ඩක් ඉවසන්න. මේ අතර කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අද මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ධූර දරණ හමුදාපතිවරයෙකුගේ ඡායාරූප සහ ප්‍රකාශයත් ඒ වගේම නිලැඳුමෙන් යුතු විශ්‍රාමගේ හමුදා නිලධාරීන්ගේ ප්‍රකාශයක් සහ ඡායාරූපත් භාවිතා කරලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකතුමාගේ මැතිවරණ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා දැන්වීම පළ කළ තිබුණා සතියන්තයේ සෑම පුවත්පතක. මෙම දැන්වීම ස්ථීර සාරෝම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. මේ කාරණය පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ අවධානය අපි යොමු කළා. ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියලේන්ද්‍රන් මහතා පවසනවා. අද පෙරවරුවේ මඩකලපුව ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් ඇඳවමින් ඔහු සඳහන් කළේ නැගෙනහිර දෙමළ ජනතාවද ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දීමට සූදානමින් සිටින බවයි. අපි දැනට පවතින ජනාධිපති මෛත්‍රී වර්ණය ගෝඨාභය රාජපක්ෂ මහතුමාට සාගෝයේ දක්මන පවට ප්‍රකාශ කරනවා. නැගෙනහිර දෙමළ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතුමාට සාගෝයේ දෙන්න සුදානම් වෙලා ඉන්නවා. ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතුමා හරප කොඩක් සංවර්ධන නිසා ගෝඨාභය රාජපක්ෂ මහතුමාට සාගෝයේ දෙනවා. මේ අතර බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී ශ්‍රී ලංකා පුදුජන පෙරමුණ අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා සජිත් ප්‍රේමදාස අපේක්ෂකතුමාට කිව්වා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය මෙහෙයුමේ වගකීම ඔබතුමා බාරගන්න. එතුමා බාර ගන්නකොට මුදල් ඇමති මංගල සමරවීර ඇමතිවරයා කැබිනට් එකේ ඇමතිවරු 17ක් ගෙන්නලා කිව්වා එක කැබිනට් ඇමතිවරුට එක කොට්ටාසයක් අවශ්‍ය මුදල් ප්‍රමාණය මම දෙන්නම්. බය වෙන්න දෙයක් නැහෙනි. කැබිනට් ඇමතිවරු 17ක් ගියා කොට්ටාසෙට. එක ඇමතිවරයෙක් කෙනවා වහලට සීට් අරගෙන. තව ඇමතිවරයෙක් කෙනවා බ්ලොග් ගල් අරගෙන. තව ඇමතිවරයෙක් කෙනවා බබානාවන බේසන් අරගෙන. අවසාන දවසේ ඇමතිවරයෙක් ගිහිල්ලා මුදල් දෙනවා. ඉන්න බල ප්‍රදේශයේ ජනතාව ඒ ටික අරගෙන ගිහිල්ලා චන්දපොලට ගිහිල්ලා පොට්ටුවට කතර ගහලා කොට්ටාස 17ම දිනුවා. UNP එකේ අයට කියන්න තියෙන්නේ අපි මේ ඕගොල්ලන්ට සිල්ලරේට දුන්නේ. අපි තොගේට නොවැම්බර් මාසේ 16 වෙනිදාට දෙනවා. ඊ අපි දැක්ක සජිත් ප්‍රේමදාස කියනවා ජනාධිපති ලේකම් කාර්යාලය. පැය 24ම 365 දවසම නොනවත්වා මේ ජනාධිපති ලේකම් කාර්යාලය අරලා තියෙනවා. අපිට පේන විදිහට දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා මට අපිට පේන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැකඩයක් දාන්න. දැන් අද 2019 10 මාසේ පළවෙනිදා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් ලියුමක් යනවා. පරිපූර්ණක වෛද්‍ය සේවයේ ඖෂධ වේදි උපාධිධාරී අභ්‍යාසරාදීන් බඳවා ගැනීම සම්මුඛ පරීක්ෂණය. ඔබගේ ලියකියල මුල් පිටපත් සහ සත්‍ය පිටපත් බවට සහතික කරන පිටපත් රැගෙන 2019 10යි 13 ඊයේ දවසේ, ඒ කියන්නේ පෝය දවසේ ඉරිදා දවසේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ආපන ශාලාවේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට කටයුතු කරන මෙන් කාරුණිකව දන්නා සිටිමි. ආපන ශාලාවේ තමයි දැන් ඉන්ටර්වයුව එක තියන්නේ. මොකද කන්නත් හම්බ වෙනවා, බොන්නත් හම්බ වෙනවා, පත්වීමත් හම්බ වෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නිවාස අමාත්‍යත් මේ වෙනකොට හැමතැනම අර මෙතුමා කිව්වා වගේ නත්තල් සීයා වගේ දැන් ඇම්බස්ටෝ සීට් බෙදාගෙන යනවා. මේ ඊයේ කලාව සහ තවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක ගිය මේ ලොරි සංඛ්‍යාව තියෙන දමුණාතුල මේ අල්ලස් දීමක් කරන්නේ. මේ නිසා අපි ඉල්ලා සිටිනවා මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන් තමා බදුල්ලට ගිහිල්ලා කිව්වේ නීති රීති කඩ කරන අයගේ දනිස් පහලෙන් නෙමෙයි උළුවට වෙඩි තියන්න කියලා. උළුවට වෙඩි තියනවා නම් දැන් ගොඩාක් දෙනකොට වෙඩි තියන්න වෙලා තියෙනවා මේ වෙනකොට. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් අද පස්වරුවේ හෝමාගම ප්‍රධාන මැතිවරණ කාර්යාලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතින් පිළිගනු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පසුගිය පළාත් මහ ආයතන ඡන්දයේදී ඡන්ද තිබුණා 149.50. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 15ක් තිබුණා. ඒ දෙකේ එකතු වුණාම 65ක් තිබුණා. මේ නිසා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ වීම සමග 65 ලක්ෂයකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් තමයි ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද ගැනීම ආරම්භ වෙන්නේ කියන ටික අපි මතක් කරගන්න ඕනේ.